කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටා ඇති මහල් 55කින් සමන්විත ක්‍රිස් චතුරස්ර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය 2016 වසරේදී. 2007 වැනි බර්ත්ඩේ මෙගා සේල් සෙප්තැම්බර් 26 සිට. ඉදිකිරීම් ආරම්භ කර වසර 7ක පමණ කාලයක් ගතව ඇතත් ක්‍රිස් ගොඩනැගිල්ලේ එම කටයුතු තවමත් අවසන් කිරීමට අදාළ ආයෝජන සමාගමට හැකියාව ලැබී නැහැ. ඒ අනුව එහි ඉදිකිරීම් අවසන් කිරීම සඳහා වෙනත් ආයෝජකයෙකු වෙත ලබා දීමට රජයේ අවධානය යොමු ඇති බව නාගරික සංවර්ධන සහ නිවාස සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ සමාගම් කීපයක් තමයි ඔය ඉදිකිරීම කරලා තියෙන්නේ. කොළඹ නගරයේ ප්‍රධාන වටිනා භූමියක් අපි දීලා තියෙන එක අපේ රජයේ භූමිය. එතකොට දැන් ඒගොල්ලන්ට දීලා තියෙනවා ලයිසන්ස් දීලා තියෙනවා අපි. එතකොට දැන් ඒගොල්ලෝ මෙච්චර කල් කරලා තියෙන්නේ ලයිසන් එක රිනියු කර ගන්නවා. ඒගොල්ලන්ට අවස්ථාවක් දුන්නා. මේ අවසාන සතිය ලොකු අපරාධයක් ඒක ඇත්තටම. මේ වර වෙනකොට ආවේ නැත්තම් සම්පූර්ණයෙන්ම ඒක කැන්සල් කරලා ආයෝජකයන් සඳහා මේක ඉදිරිපත් කිරීම තමයි අපේ බලාපොරොත්තු. ඉස්සෙල්ලාම අපි මේක වැලියු කරන්න ඕන. දැන්ත ඔය ගොඩනැගිල්ල තියෙන තත්ත්වය සම්පූර්ණව තත්ත්ව පරීක්ෂණයක් කරන්න ඕන. ඊළඟට ආයෝජකයන් සඳහා මේක ඉදිරිපත් කිරීම තමයි අපේ බලාපොරොත්තු. අපිට සමහරක් කාලවට යම් යම් දැඩි තීන්දුව වලට එන්න වෙයි. මේකට සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. ඒ අය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඒ නීතිමය ක්‍රියාමාර්ග ගන්නම වෙනවා. මේ අතර කොළඹ හිල්ටන් හෝටලය ආයෝජකයෙකුට ලබා දීම සම්බන්ධයෙන්ද රාජාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. දැන් සමහරක් අය අහපු කාරණාවක් තමයි ඇයි ලාභ ලබන හිල්ටන් හෝටලේ විකුණන්නේ. විකිණීම නෙමෙයි එතනදී ඇත්තට වෙන්නේ. හිල්ටන් හෝටලේ තියෙන ටවර්ස් දෙකක තියෙන්නේ. තව කාමර 190ක් හදන්න දැන් පයිලින් කරලා අවුරුදු 30ක් තිස්සේ බලාගෙන ඉන්නවා. අපිට මේ මුදල නැහැ. මේ ආයෝජකයෙක් ගෙනල්ලා ආයෝජකත් එක්ක සාකච්ඡා කරලා රජයේ බලාපොරොත්තුව ඒ ආයෝජනයෙන් පස්සේ රජයේ තියෙන ලාභය ලබා ගැනීම සහ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයට ශක්තියක් වෙන්නත් හිල්ටන් හෝටලේ කියන ව්‍යාපාරයේ ඒක ඉස්සරහට යන තමයි අපේ බලාපොරොත්තුව. හැබැයි පොඩි කනගාටුකුත් තියෙනවා. ජනාධිපතිතුමා අවසානයට පත් කරපු ඒකේ වැලුවේෂන් එක සම්බන්ධයෙන් කොමිටිය ඉදිරිපත් කරලා තියෙන වැලුවේෂන් එකයි අපි අතර ගැළපීමක් නැහැ. මොකද මම දැක්කා ඒ භූමිය විශාල වටිනාකමක් තියෙනවා, ඒ බිස්නස් එක විශාල වටිනාකමක් තියෙන එකක්. ඒක නිසා මම හිතන්නේ හිල්ටන් හෝටලේ අඩුම ගානේ ඩොලර් මිලියන 100කට එහා හිල්ටන් හෝටලේ ආයෝජනය එන්න ඕන. 100ට අඩුවෙන් වෙනවනම් ඒක අපරාධයක්. බැරි නම් ඕක ඉඩඩේ හොඳ තියෙන එක.